ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා 2019 නොවැම්බර් මස 17 වෙනිදා අලුත් රජෙක් එක්ක ග්‍රහලව රජුත් වෘශ්චික රාශියට පිවිසීමක් සිදු වෙනවා මේ පිළිබඳව තමයි අද අප වීඩියෝ තුලින් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මුලින්ම මතක් කරන්න ඕන අපගේ YouTube චැනලය තවම subscribe කරලා නැත්නම් දැන්ම අපගේ YouTube චැනලය subscribe කරන්න අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව උත්තම ක්‍රියාත්මක කරන්න ජෝතිෂ්‍ය ශාස්ත්‍රයේ සම්බන්ධ කරුණුවලදී හිරු මුල් කොටගෙන යම් යම් කටයුතු ආරම්භ කරනු ලබනවා එනම් සුබ කටයුතු ආරම්භ කිරීම හිරු මූල කරගෙන තමයි සිදු කරන්නේ එපමණක්ම නොවේ වෙනත් නොයෙකුත් දේ සම්බන්ධ කරුණුවලදී හිරු මුල් කොටගෙන ඒවා ආරම්භීමක් ආරම්භ කිරීමක් සුබ මොහොතින් සිදු කරනවා ජීව බලය රෝග නාශක බලය හිරුගෙන් ලැබෙන ගුණාංගයන් විදිහට තමයි පෙන්눔 කරන්නේ නිර්භීතකම දීර්ඝායුෂ ප්‍රසිද්ධිය බලය ක්‍රියා කාර්යශූරභාවය ගෞරවය භක්තිය ස්ථිර ප්‍රේමය සප්‍රාණික භාවය ආදී හිරුගෙන් ලැබෙන විශේෂ ගුණාංගයන් විදිහට පෙන්눔 කරන්න පුළුවන් තවද උෂ්ණ ග්‍රහයකවත් අඟහරු මෙන් සැරගතියක් පෙන්වන්නේ නැහැ හිරුගේ රශ්මිය චන්ද්‍රයාට වැටීමෙන් සිසිල් වීමක් සිදු වෙනවා හිරු නරක් වීමෙන් බෙල්ලේ ග්‍රන්ථි මහත් වීම දරුණු රක්ත ගාය හෘද රෝග ලේ දූෂ්‍ය වීමේ රෝග මොළේ දුර්වල වීමේ රෝග සිහි අඩුවීම සන්නිපාත ආදී තද උණ රෝග තත්ත්වයන් වැළඳීමට බොහෝ දුරට ඉඩ කඩ පවතිනවා රවි ලග්නයේ උපන් තැනැත්තා උද්‍යෝගිමත් පුද්ගලයෙකු විදිහට තමයි පෙන්눔 කරන්නේ පිබිදුණු ගති ඇත්තෙකු විදිහට පෙන්눔 කරනවා රවි දෙවැන්නේ නම් කතාබහ බහුල අයෙක් විදිහට පෙන්눔 කරනවා තුන්වැන්නේ රවි පිහිටන්නේ නම් වික්‍රමාන්විත වෙනවා තුන්වැන්න රවි ඊටමත් යහපත් තැනක් විදිහට තමයි පෙන්눔 කරන්නේ නමුත් රවි හතරවැන්නේ සිටීම එතරම් සුබඵල ගෙන දීමක් සිදුවන්නේ නැහැ රවි පස්වැන්නේ නම් දරුවන්ට අපල ගෙන දෙන ආකාරයෙන් ජ්‍යොතිෂය පෙන්눔 කරනවා හයවැන්නට රවි තුන්වැන්නට මෙන් බලවත් තැනක් විදිහට තමයි පෙන්눔 කරන්නේ හයවැන්නටද රවි සුබ පිහිටීමක් විදිහට පෙන්눔 කරනවා අර්ශස් රෝගවලට හෝ මුත්‍රා රෝගවලට උදුරවන්නේ රවි හත්වැන්නේ සිටින ජම්මීන්ට වෙනවා අටවැන්නේ සිටියේදී රවි උපන්නේ නම් එවැනි පුද්ගලයන් එවැනි ජම්මීන් දුක් කරදරවලට භාජනය වීමක් තමයි පෙන්눔 කරන්නේ පියාගෙන් දීපල උරුම නොලැබී යන තත්ත්වයක් පෙන්눔 කරනවා රවි දසවැන්නට ඉතා බලවත් තැනක් සුබ පිහිටීමක් විදිහට තමයි පෙන්눔 කරන්නේ 11 වැන්නටත් යහපත් තත්ත්වයක් උදා කරනවා රවි 12 වැන්නට පිහිටන්නේ නම් එවැනි ජම්මින් ජීවිතයේ මුල් කාලයට වඩා පසු කාලයේදී ප්‍රකට ප්‍රසිද්ධ වීමක් සිදු වෙනවා මේ ආකාරයෙන් දක්වනට ලැබෙන සමස්තයක් වශයෙන් රවිගේ පිහිටීමෙන් උදා කරවන සුබ අසුබ ඵල කිහිපයක් පමණයි මෙසේ ගුණ දක්වන රවි මෙතෙක් තුලා රාශිය රැඳී සිටමින් ලග්න 12ටත් රටරත් සුබ අසුබ ගෙන දෙමින් ඉදිරි නොවැම්බර් මස 17 වෙනි දින අලුයම 12:51ට වෘශ්චික රාශිය කරා සැපත් වීමන නියමිතයි මේ ගමන් ප්‍රවේශයේ සිදුවන්නේ සමස්ත ශ්‍රී ලංකා රාජ්‍ය තුල බලවත් වෙනස්කම් රැසක් ඇති කරමින් කිව්වොත් නිවරදී රවි මෙසේ ගමන් කරනුවේ මෙවර තමාට වඩාත් සමීප රාශියක් කරා බැවින් මෙම මාරුව යහපත් අයුරින් රටට හිතදී නායකයෙකු බිහි කරන්නට මන්පෙත් විවර කරන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ රාජ්‍ය තන්ත්‍රයේ වෙනස්කම් බොහෝමයක් සිදුවන කාලපරාසයක් වශයෙන් මෙතෙන් සිට ඉදිරි මාසයක පමණ කාල සීමාව පෙන්වා දීමේ හැකියාව පවතිනවා රවි දින 30කදී තම භවන මාරු කරගෙන වෙනත් ගමනාන්තයක් කරා පැමිණීම සිදු වෙනවා බොහෝ කාලගුණික අයහපත් තත්ත්වයන්ද මගහැරි යන්නට හේතු පාදක වන කාලයක් තමයි මේ උදා වෙන්නේ කෙසේ නමුත් මෙම රවිගේ වෘශ්චික රාශි ගෝචරය ලග්න 12න් උපන් ඔබට කෙසේද යන්න පිළිබඳව සුභ අසුභ කෙසේද යන්න පිළිබඳව දැන් අපම විමසා බලමු මේෂ ලග්නයෙන් උපන් ඔබට රවි මාරුව ප්‍රමාද විවාහයන්ට පිළිතුරු ලැබෙන්නා වූ කාල සීමාවක්
රූප ස්වභාව පිළිබඳ උනන්දු ඇතිවන්නා වූ කාල සීමාවක් ඉදිරියට පෙන්눔 කරනවා. සුළු දෙයක් පිළිබඳව වුවත් බොහෝ සෙයින් ගැඹුරින් සිතා කම්පණයට කම්පාවට පත්වන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. ආවේගශීලීත්වය පාලනය කර ගැනීමට සිතට ගන්න මෞපියන් වෙනුවෙන් හැකි සෑම උපකාරයක්ම මෙම කාල සීමාව තුළ සිදු කරන්නට හිතර ගන්නව නම් වඩා සුදුසු වෙනවා. එම කටයුතු සිදු කර මෞපියන්ගේ ආශිර්වාදය උදා කර ගන්න සිතර ගන්න. සිතර යම් පීඩාවන්ද මතුවිය හැකි කාල සීමාවක ඉදිරියේ තමයි පෙන්눔 කරන්නේ. හැකිතාක් පිනට දහමට යොමු වන්න. රැකියා ස්ථානයත් යම් ගැටලු මතුවීමට ඉඩකඩ පවතින ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. මෙම කාල සීමාව තුළ ඔබ තුළ පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා රැස්ස කැවිලි පූජා කරනව නම් වඩා සුදුසු වෙනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට රවිගේ මෙම ග්‍රහ මාරුව විදේශ සහකරුවන් සහ සහකාරියන් මුණ ගැසීමට අවස්ථාව උදා කරන බවක් තමයි පෙන්눔 කරන්නේ. සම වික්‍රමතාවයන් මතු කර ගැනීමට හැකියාව උදා වේවි. තමාගේ ඉඩම් කඩම්වල නීතිමය ප්‍රශ්න මතු කරවීමට ඉඩකඩක් පවතිනවා. සහෝදර සහෝදරයන්ගේ කටයුතු වෙනුවෙන් බලවත්ව යොමු වන්නට අවස්ථාව සැලසේවි. වියදම් සීමා කරගන්න. අධ්‍යාපන කටයුතු සිදු කරන වයසේ නම් ඒවාට යම් යම් බාධා පැමිණීමට ඉඩකඩ පවතින ග්‍රහගෝචරයක් තමයි ක්‍රියාත්මක වන්නේ. ඥාතීන්ගේ පීඩා හමුවේ තමා තනිවීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බැවින් ඒවා පිළිබඳ තැවුලට පත් නොවි කටයුතු කරනව නම් වඩා සුදුසු වෙනවා. මෙම කාලය ඔබට ඔබගේ අපල තත්ත්වයන් දුරු කර ගැනීම සඳහා කප්‍ර පූජාවක් පවත්වනව නම් වඩා සුදුසු වෙනවා. මිතුන ලග්නයෙන් උපන් ඔබට රවිගේ මෙම ග්‍රහ ගෝචරයෙන් පසු උදාවන කාලය සංචාරකයන්ට හා විදේශ රැකියාවන්ට සුබ වනු ඇත. දුර ගමන් බිමන් හෝ විනෝද ගමන් යෙදීමට වඩාත් ඉඩකඩ පවතිනව කාල සීමාවක්. නමුත් වෙනදාට වඩා අලසකම් බලවත්ව මතුවන්නව කාල සීමාවක් ඉදිරියට පෙන්눔 කරනවා. පියාගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වන්නව කාරණා කටයුතු යෙදේවි. තමාගේද ස්නායු දුර්වලතාවයන් මතුවී පීඩා විඳින්නට සිදුවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. රැකියාවේද හදිසි වෙනස්කම් මතු කරවාවි. උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු සිදු කරන්න. සිතර ගන්නව නම් වඩා සුදුසු වෙනවා. නැතිනම් නොදැනීම පහඩු විඳින්නට ඔබට සිදුවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. මෙම කාලය තුළ ඔබ තුළ පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා අසරණ රණවිරු පවුලකට උවටෙන් කරන්න පිහිටවන්න ඔබ කටයුතු කරන්න. ඔබගේ අපලතත්වයන් වලින් ආරක්ෂා වීමට ඔබට හැකියාව උදා වේවි. කටක ලග්නයෙන් උපන් ඔබට රවිගේ මෙම වෘශ්චික රාශි ගෝචරයෙන් පසු උදාවන කාලය කෙසේද යන්න දැන් අප මතක් විමසා බලමු. අමු සැමියන්ට ගැටලුකාරී කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. පවුලේ කාරණාවලදී සැලකිලිමත් වන්න. නැති කරදර තමා පිට වැටීමට හැකියාව පවතින එමවා මගින් පාඩු විඳිනට සිදුවන්නා වූ කාල සීමාවක්. ඉක්මන් විවාහ ආදී තීන්දුව වලටත් අදාළ පාර්ශවයන්ට යොමු වන්නට සිදුවන අවස්ථාවේ දේවි. පසු කාලීනව විනෝද ගමන් බිමන් යාමට අදහස් පහළවන්නා වූ කාල සීමාවක් විදිහට පෙන්눔 කරනවා. හෘද රෝග, ස්නායු රෝග සහ විෂ ගෝර සතුන්ගෙන් පීඩා එල්ල වන්නටත් හැකියාව පවතින ග්‍රහගෝචරයක් ක්‍රියාත්මක වන බැවින් ඔබ හැකිතාක් ඉතා පරිස්සමෙන් යුතුව කාලය ගත කරන්න. ප්‍රතිරූපයට හානි වීමට ඉඩකඩ ඇති බැවින් ප්‍රවේසන්ව සිහි බුද්ධියෙන් යුතුව සිහි නුවණින් යුතුව පාලනයකින් යුතුව කටයුතු කරනව නම් වඩා සුදුසු වෙනවා. මෙම කාලය ඔබ තුළ පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා පිරිසිදු ඇඳුම් දන් දීමට කටයුතු කරනව නම් වඩා සුදුසු වෙනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබට මෙම රවිගේ වෘචික රාශි ගෝචරයෙන් පසු උදාවන කාලය දුර්දිග නොබලා කටයුතු සිදු කර සතියක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. ආයෝජන ආදී කටයුතු වලට යොමු වන්නේ නම් ඒවා කල් දමන්න. දුර්දිග සිතා සිටින කාරණා යම් ආකාරයකට බිඳ වැටෙන අවස්ථා උදා වේවි. උදරාබාධ සහ මුඛයේ සම්බන්ධ රෝග තත්ත්වයන් ඉස්මතු කරවන ආකාරයක් පෙන්눔 කරනවා. අනියම් සම්බන්ධතා මතුවන කාල සීමාවක්. මෙතුලින් පවුල තුළ බොහෝ පීඩා මතුවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු සිදු කරනව නම් වඩා සුදුසු වෙනවා. නීතිමය ප්‍රශ්න හමුවේ පීඩා විඳින්නට ඔබට සිදු වේවි. මෙම කාලය තුළ ඔබ තුළ පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා පොදු මාර්ග පිළිසකර කිරීමට කටයුතු කරනව නම් ඔබට වඩාත් ගුණදායක වෙනවා.
කන්‍යා ලග්නයේ උපන් ඔබට රවිගේ මෙම වෘචික රාශි ගෝචරයෙන් පසු දාවන කාලය කෙසේද යන්න දැන් අපම දක්විමසා බලමු. බාධක මැද්දේ කටයුතු සිදු කර ගන්නට අවස්ථාව සැලසෙන බවක් තමයි පෙන්눔 කරන්නේ. රැකියා ස්ථානයේ ඉහළ නිලධාරීන්ගෙන් ඇනුම් බැනුම් අසන්නට සිදු වේවි. කලාවට සම්බන්ධ කටයුතු වලට යොමු වීමෙන් සතුට ළඟා කර ගන්නට අවස්ථාව පෑදෙන්නා වූ කාල සීමාවක්. නමුත් උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පැවති සුමට මාවත බොහෝ සෙයින් දුරස් වන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. සතුට විනෝදයේ පිණිස යෙදෙන චාරිකා ආදීයේදී නිසි ලෙස යෙදෙනට අවස්ථාව සැලසෙන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. මෙම කාලය තුල ඔබ තුල පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා කිරි ආහාර පූජාවක් පවත්වා එමගින් ඔබට ආශිර්වාද ලබා ගන්නවා නම් තමයි වඩා සුදුසු වෙන්නේ. තුලා ලග්නයේ උපන් ඔබට මෙම රවිගේ වෘචික රාශි ගෝචරයෙන් පසු දාවන කාලය කෙසේද යන්න දැන් අපම දක්විමසා බලමු. ඉතා යහපත් කාල සීමාවක් වනු ඇත. බලාපොරොත්තු වූ කාරණා සිතන්නටත් කලින් ඉටුවන ග්‍රහ ගෝචරයක් තමයි ක්‍රියාත්මක වන්නේ. යුග දිවියේද කටයුතු වලින් බොහෝ ජයග්‍රහණ ඇති කරවීම ගැනීමට හැකියාව පවතිනවා. දරුවෙකුගේ කටයුතු සාර්ථක වෙනවා. වෘත්ති අතින් යහපත් භාවයක් දක්වන නිසාවෙන් රැකියා වේද උසස් වීම ලැබීමට සමත් වන කාල සීමාවක් ඉදිරියේ පෙන්눔 කරන්නේ. දියුණුව පතා සිදු කරන ඉදිරි සුබ කටයුතු සඳහා යොමු වන්නට අවස්ථාව ඔබට ලැබෙනවා. විශේෂ සහන ලැබෙන කාල සීමාවක් ඉදිරියේ මේ කාල සීමාව පෙන්눔 කරන්නේ. මෙම කාල සීමාව තුළ ඔබ තුළ යම් අපල තත්ත්වයක් ක්‍රියාත්මක වේ නම් එම අපල තත්ත්වයන්ගේ මිදීම සඳහා අෂ්ටඵල බෝධියකට පුද සක්තර කරනවා නම් තමයි වඩා සුදුසු වෙන්නේ. වෘශ්චික ලග්නයේ උපන් ඔබට මෙම රවිගේ වෘශ්චික රාශි ගෝචරයෙන් පසු දාවන කාලය කෙසේද යන්න දැන් අපම දක්විමසා බලමු. ආගම දර්ශනයේ පිළිමත කටයුතු තරමක් පිරිහීන කාල සීමාවක් ඉදිරිය තමයි පෙන්눔 කරන්නේ. දරුවන් පිළිමත සිතන ගතියද අඩු වේවි. වියදම් පාලනය කර ගැනීමට හැකියාව පවතිනා වූ කාල සීමාවක් තම මව්පියන් හා නැන්දම්මා මාමා වෙනුවෙන් කාලය යොදමින් ඔවුන් වෙනුවෙන් වෙහෙසීමට ඔබට සිදුවන බවක් තමයි පෙන්눔 කරන්නේ. තමාගේ ඉහළ සහෝදරයන් තමා පිණිස ඉදිරිපත් වී කටයුතු ඔබගේ කටයුතු කරගෙන යාමට උදව් උපකාර කරන ආකාරයක් පෙන්눔 කරනවා. මෙම කාලය තුළ ඔබ තුළ පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා වියලි ආහාර අසරණයන් වෙනුවෙන් දන් දෙනවා නම් වඩා සුදුසු වෙනවා. ධනු ලග්නයේ උපන් ඔබට මෙම රවිගේ ග්‍රහ ගෝචරයෙන් පසු දාවන කාලය කෙසේද යන්න දැන් අපම දක්විමසා බලමු. වෘත්ති විභාග හෝ වෙනත් දියුණුව උදෙසා යෙදෙන විභාග ආදීන් උසස් ප්‍රතිඵල නෙලා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. දරුවෙකුගේ විභාගයකින් උසස් ඵල නෙලා ගැනීමට හැකියාව පවතිනවා. කන් ඇසීමේ දුර්වලතා මතුවී හැක් කාල සීමාවක් දියුණුවීමේ ආසාවෙන් සිදු කරන කටයුතු වලින් උසස් ඵල නෙලා ගැනීමට ඔබට හැකියාව ලැබේවි. ආදායම් මාර්ගවලින් බලාපොරොත්තු මට්ටමින් ඉපීමට හැකියාව නොමැති කාල සීමාවක් ඉදිරිය තමයි පෙන්눔 කරන්නේ. යම් යම් බාධා පැමිණ නැගීමට අවකාශ පවතිනා වූ කාල සීමාවක් ධනහිස ආදී පීඩා ගෙන දේවි. මෙම කාලය තුළ ඔබ තුළ පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා ධර්ම දානයේ සිදු කරන්නට වග බලා ගන්නව නම් තමයි වඩා සුදුසු වෙන්නේ. මකර ලග්නයේ උපන් ඔබට රවිගේ මෙම වෘචික රාශි ගෝචරයෙන් පසු දාවන කාලය කෙසේද යන්න දැන් අපම දක්විමසා බලමු. මිද බැටරු විවාහ කටයුතු නැවත ගොඩනැගෙනු ඇත. ආලෙන් සිත් පිරියන කාල සීමාවක ඉදිරිය තමයි පෙන්눔 කරන්නේ. විවාහ පත්තු අයට පවුලේ කටයුතු සාර්ථක කරගෙන යාමට ඉදිරියට කරගෙන යාමේ අවස්ථාව ලැබෙනවා. හතිය ආදී රෝග තත්ත්වයන් ඉස්මතු වීමට හැකියාව පවතින බැවින් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. පෙර කරන ලද අකුසල් මතුවන කාල සීමාවක ඉදිරියේ පෙන්눔 කරන්නේ. හැකිතා කුසල් දහම් වල නිරත වෙනව නම් වඩා සුදුසු වෙනවා. තමාගේ සහෝදර කටයුතු අඩපණ වීමෙන් තමාටද ඒ වෙනුවෙන් කාලය ශ්‍රමය වැය කරන්නට සිදු වේවි. මෙම කාලය තුළ ඔබ තුළ පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා පොත්පත් පූජා කරනව නම් වඩා සුදුසු වෙනවා. කුම්භ ලග්නයේ උපන් ඔබට රවිගේ මෙම වෘචික රාශි ගෝචරයෙන් පසු දාවන කාලය කෙසේද යන්න දැන් අපම දක්විමසා බලමු. සිතේ පැවති අසහනකාරී භාවය දුරස් වී යනු ඇත. තමා පිළිබඳ තමාගේ සිතේ ආත්ම අභිමානය ඇති කරවන්නා වූ කාල සීමාවක් සුබ කටයුතු වල යෙදෙන්නට පුළුවන් කාල සීමාවක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. මුදල් වියදම් කිරීමේදී ප්‍රයෝජනම් වන්න. තැන්පත් ධනය මෙම කාලය තුළ සීමාවකින් යුතුව පාලනය කරනවා නම් තමයි වඩා සුදුසු වෙන්නේ.
මවුපියන්ට අමතරව අගුණ ගෙන දෙන කාලසීමාවක් ඉදිරි පෙන්නුම් කරනවා. ඔවුන් කෙරේ වැඩි කාලසීමාවක් යොමු කරන්නට ඔබට සිදුවේවි. දරුවන්ගේ කටයුතු වලට සිතට අසහනය උදා කරන බැවින් ප්‍රවේශන්ව ඒවා පිළිබඳ සිහි නුවණින් යුතුව කටයුතු කරන්න. මෙම කාලය තුළ ඔබ තුළ පෙන්නුම් කරන අපලතාවයන්ගේ මිදීම සඳහා දුෂ්ටාබාධිත අයෙකුට ඇප උපස්ථාන කරනවා නම් වඩා සුදුසු වෙනවා. මීන ලග්නයෙන් උපන් ඔබට මෙම රවිගේ වෘචික රාශි ගෝචරයෙන් පසු දාවන කාලය කෙසේද යන්න දැන් අප වදක් විමසා බලමු. ප්‍රසන්නව කාලය ගත කිරීමට ඉදිරි ප්‍රස්තාව සැලසේවි. සුහඳ සීලී ගති වර්ධනය වන කාල සීමාවක්. කොතෙක් බාධා පීඩා පැමිණියද තමන්ගේ ශක්තියෙන් ඒවා විසඳා ගැනීමට හැකියාව ලැබෙන අතර රැකී රක්ෂා පැත්තෙන් තරමක් අසුභදායක බවක් තමයි ගෙන දෙන්නේ. රැකියා වෙනස්කම් වුවත් සිදුවීමට ඉඩකඩක් පවතිනවා. පියාගේ ව්‍යාපාර ඇතිනම් ඒවාට බාධා ගෙන දෙනවා. ලෙඩ රෝගවලින් බලපෑම් නොවුවත් සාමියාගේ හෝ භාර්යාගේ මවට හෝ පියාට අසුභතා ඇතිකරවීමේ හැකියාව පවතිනවා. කල්පනාකාරීව කටයුතු කරනවා නම් වඩා සුදුසු වෙනවා. මෙම කාලය තුළ ඔබ තුළ පෙන්නුම් කරන අපලතාවයන්ගේ මිදීම සඳහා ධර්ම දානයක් සිදු කරනවා නම් තමයි වඩා සුදුසු වෙන්නේ. මෙවැනි ලග්න පලාපල දිනපතාම නැරඹීම සඳහා අපගේ YouTube channel subscribe කරන්න. අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව උපතම ක්‍රියාත්මක කරන්න. ඔබ සියලු දෙනාටම වාසනාවන්ත සුබදායක කාලයක් උදා වේවා. තෙරුවන් සරණයි.